ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වගේ බැනුම් ගන්න තැනක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කියන්නේ. දැන් තේරීම් කමිටු සභාපතිවරයා තනතුරෙන් ඉවත් වෙලා තිබුණත් එළඹෙන කොදිව් සංචාරය ඉලක්ක කරලා ඔවුන් නම් කළ තවමත් අනුමැතියක් නොලැබුණු 35 දෙනෙකුගේ පුහුණු සංචිතයෙන් පසුගිය දේශීය පළමුපෙළ ක්‍රිකට් වාරයේ වැඩිම ලකුණු ලාභියා විදිහට ඉස්සරහම හිටපු ලහිරු උදාර කැපිලා කියලා තමයි ආරච්චි. ඩෙලි නිවුස් කියන විදිහට මේ 35 දෙනා අතරට කඩුල් රකින ප්‍රතිකරුවන් කිහිප දෙනෙක් ඇතුළත් වුණත් ලහිරු හේතුවක් නැතුව අවස්ථාවක් දෙන්නේ නැතුවම කැපිලා ගිය එක නම් පුදුමයට කරුණක්. බංග්ලාදේශ කණ්ඩායම එක්ක තරගාවලියට නම් කළ පුහුණු සංචිතයේ හිටපු උදාර දකුණු අප්‍රිකා සංචාරයෙන් කැපිලා ගියේ ඔහුට වඩා ලහිරු තිරිමාන්න ඒ සංචාරයට වැදගත් වෙයි කියන තේරීම් කමිටුවේ අදහසත් එක්ක. කොහොමරි ඒ තරගාවලියෙන් පස්සේ තිබුණ එංගලන්තයේ එක් තරගාවලියටත් උදාර සුදුස්සෙක්ුනේ නැහැ. ආබාධ සුවවීමත් එක්ක ඔසඳ කණ්ඩායමට පැමිණීමත් තිරිමාන්න එක්ක කුසල් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට යොදා ගැනීමත් එක්ක ලහිරු ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න සුදුස්සෙක්ුනේ නැහැ. අවසන් දේශීය පළපෙල් තරගාවලියේ ලකුණු 1039ක් ලබාගත් ලහිරු 87ක සාමාන්‍යයක් වගේම 87ක ප්‍රහාරක වේගයක් එක්ක ශතක 3කුත් අර්ධ ශතක 6කුත් එක්ක ලකුණු ලබාගත් ක්‍රීඩකයෙක්. ඒ තරග වාරයේම ලකුණු 290ක ඉනිමකුත් ඔහු නමින් සටහන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් දිගින් දිගටම අසාර්ථක වෙලත් සමහර ක්‍රීඩකයන්ට දිගින් දිගටම අවස්ථා දීලා කණ්ඩායමේ සංචිත වලත් ක්‍රීඩකයන් තියාගෙන ඉන්නවා කියලා චෝදනා එල්ල වෙන තේරීම් කමිටුව මේ වගේ ලකුණු අතර ඉන්න දක්ෂතාවල උපරිමයේ ඉන්න අවස්ථාවක හේතුවක් නැතුව ක්‍රීඩකයන් සංචිත වලින් නොසලකා හැරීම නම් ඒ ක්‍රීඩකයන්ගේ අනාගතයට හොඳ වෙන එකක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.